මමය මගේය මගේ ආත්මයය කියා දෙයක් නැත්නම් යම්කිසි පුද්ගලෙක් රැස් කරන කුසල් බැඳී පවතින්නේ කවුරුන් කෙරෙහිද ස්වාමින් වහන්ස? මෙහෙමයි බුදුරයන් වහන්සේ ඒකටම නොවනා පටිච්ච සමුප්පාදය තමයි දේශනා කරන්නේ. බුදුරයන් වහන්සේ මෙතන සත්වයේ පුද්ගලෙක් ඉන්නවා කියලා කියන්නේ නැහැ. මෙතන සත්වයේ පුද්ගලෙක් නැහැ කියලා කියන්නෙත් නැහැ. බුදුරයන් වහන්සේ දේශනා කරන්නේ පස්ස පච්චා වේදනා. පස්සේ නිසා සකස් වෙන්නා වූ විඳීමක් මෙතන තියෙනවා. පස්සේ නිසා පස්සේ කියන්නේ මොකද්ද? දැක්කා, ඇසුණා, දැනුණා කියන කාරණේ. ඇසත්, බාහිර රූපයක්, විඥානයක් එකතු වීම තුල සකස් වෙන පස්සේ නිසා සකස් වෙන්නා වූ විඳීමක් මෙතන තියෙනවා. ඒ විඳීම තමයි නිරේතුරු අපිට භවෙන් භවයට සංස්කාර රැස් කරගෙන අපි අරගෙන යන්නේ. එමු නැතෝ බුදුරජාණන් වහන්සේ කොතනකවත් නොවනා මෙතන සත්වේක පුද්ගලයක් ඉන්නවා කියලා කියන්නෙත් නැහැයි කියලා කියන්නෙත් නැහැ. යමෙක් කියනවා මෙතන සත්වේක පුද්ගලයක් ඉන්නවා කියලා නිරේතුරුවම නොවනා ඒක දෘෂ්ටියක් බවටයි පත් වෙන්නේ. නැහැ කිව්වත් ඒක දෘෂ්ටියක් බවටයි පත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාදයට අදාළව බුදුරජාණන් වහන්සේ පස්ස පච්චයා වේදනා කියන කාරණේ දකින්න. තේන්න? පස්ස පච්චයා වේදනා, පස්සේ නිරෝධා, වේදනා නිරෝධෝ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම නිරේතුරුවම දැන් කෙනෙක් ඇව්වොත් මෙතන සත්වේක පුද්ගලෙක් නැත්තම් කොහොමද අපි කරන්නා වූ කුසල කුසල් විපාකෙට එන්නේ කියන කාරණේ නෝනා ඒකත් දාන්න වෙන්නේ අපිට පටිච්ච සමුප්පාද ධර්මයටමයි. ඒතර පටිච්ච සමුප්පාද ධර්මයේදී සංස්කාර පච්චයා විඥානං කියලා කියන්නේ මොකද්ද? සංස්කාරයන්ට අදාළවයි අපේ දැනීම සකස් වෙන්නේ. දැන් කෙනෙක් ඉන්නවා එයාට කවදාකවත් පන්සලට යන්න හිත සකස් වෙන්නේ නැහැ. දන් දෙන්න, සීලයක් සමාදන් වෙන්න, මෛත්‍රියක් වඩන්න හිත සකස් වෙන්නේ නැහැ. ඇයි ඒ හිත සකස් වෙන්නේ නැත්තේ? එයාට ඒ දැනීම් සකස් වෙන්නේ නැත්තේ ඊට අදාළ සංස්කාර නැහැ. ඊට අදාළ පුහුණු කිරීම සංසාරේ නැහැ. තේන්න? නමුත් කෙනෙක් ඉන්නවා, පුංචි දරුවෙක් ඉන්නවා. ඒ පුංචි දරුවා අවුරුද්දේ වයසේදීම කරණීය මෙත සූත්‍රයේ කටිපාඩමින් කියනවා. අම්මගේ දුඟුරු පාටට සාරිය පෙරවගෙන මම සාදු කියලා පුංචි දරුවෝ කියනවා. සමහර පුංචි දරුවෝ ඉන්නවා පළවෙනි, දෙවෙනි, තුන්වෙනි ශ්‍රේණියේදීම අධ්‍යාපන ශාස්ත්‍රයේ උඟා දස්කම් දක්වනවා. ඒ සියලුම දැනීම් ඒ දරුවාට සකස්ුනේ කුමක් නිසාද? සංස්කාරපත්‍ය විඥාන. අතීත සංස්කාරයන්ට අදාළවයි දැනීම සකස්ුනේ. තේන්න? එතකොට මේක මේ අරගෙන යන සත්වේක පුද්ගලයෙක් නැහැ. නමුත් පටිච්ච සමුප්පන්නව අපි උපාදාන පත්‍යා, භව භවපත්‍යා, ජාති කියන තැන ජාතිය සකස් කරගත්ත මොහොතේ නිරේතුරුවම සංස්කාරපත්‍යා විඥාන කියන ධර්මතාවය තුල අන්න අපිට දැනීම් සකස් වෙනවා. ඒ දැනීම් සකස් වෙන්නේ අතීත කුසල් සහ කුසල් වලට අදාළයි. ඒ නිසායි මේ මනුස්ස ප්‍රජාවේ වේවා, තිරිසන් ප්‍රජාවේ වේවා, දිව්‍ය ප්‍රේත ප්‍රජාවේ වේවා හැම කෙනෙක්ම එකිනෙකට වෙනස් ආකාරයෙන් කටයුතු කරන්නේ. මේ එකිනෙකාට වෙනස් ආකාරයෙන් කටයුතු කරනවා කියන්නේ එකිනෙකාට වෙනස් ආකාරයේ සමාජ තත්වයක්, අධ්‍යාපන තත්වයක්, මේ සෑම දෙයක්ම සකස් වෙන්නේ සංස්කාර පත්‍ය විඥාන. අතීතේ රැස් කළා වූ කුසල අකුසල් වලට අදාළවයි අන්නේ දැරිම සකස් වෙන්නේ. දැන් අර බුදුරජාණන් වහන්සේ කියනවනේ යමෙක් දොස්තර මහත්ෙක් වෙන්නේ, ඉංජිනේරු මහත්ෙක් වෙන්නේ කුමක් නිසාද? හේතුවක් නිසා. මොකද්ද හේතුව? එයා පෙර ජීවිතේ මහාන බමුණන් ළඟට ගිහිල්ලා හොඳ නරක අහලා, ධර්මයේ අධර්මයේ අහලා ඊට අදාළව ජීවත් වෙලා තියෙනවා. අන්න එහෙම ඊට අදාළව ජීවත් වෙලා ඒ කුසල් පිරුණාට පස්සේ එයා උපදින්නේ කවුරු හරි දොස්තර මහත්ෙකුට නොවන කෙනෙකුට දාව. එතන ඉඳන් මෙයාගේ දැනීම් සකස් වෙන්නේ මම දොස්තර මහත්ෙක් වෙනවා කියලා. ඇයි ඊට අදාළ කුසල් පිටිපස්සේ තියෙනවා. දැන් කෙනෙක් ඉන්නවා, එයා මහාන බමුණන් ළඟට ගියේ නැහැ, පන්සලට ගියේ නැහැ, හොඳ නරක ඇහුවෙත් නැහැ. නමුත් ඒ කිසිම දෙයක් නොකර මැරෙන වෙලාවේ කළා වූ මොකක් හරි පිනක් මතක් වෙලා එයා මිනිස්සෙක් වෙනවා. නමුත් මිනිස්සෙක් වුණත් එයාට කවදාකවත් ඉස්කෝලේ යන්න හිත දෙන්නේ නැහැ. එයා ගිහිල්ලා පොල් කඩනවා, එයා ගිහිල්ලා නැත්තම් කොහේ හරි පුංචි රැකියාවක් කරනවා. මොකද ඊට අදාළ සංස්කාර නැහැ. අන සංස්කාර පත්‍ය විඥාන. මිනිස්යාගේ මේ දැනීම් සකස් වෙන්නේ අතීත කුසල් සහ අකුසල් මත. තේන්න? ඒ දැනීම් තුල තමයි මිනිස්යා දුක සහ සැප අතර දෝලණය වෙමින් මේ ඉස්සරහට ගමන් කරන්නේ.